ඒ නි ඔය ආශවාස ප්‍රාශ්වාස භාවනා කියන කසින භාවනා හෙමත් නැත්තන් ඔය කියන අරිය භාවනා හෝ වෙන මොනවාහෝ භාවනා කරන කොට හෙනම් මුොකදේ වෙන්නේ. අන්න එතන ඇත්තම මේ බුදුහාමුදුරු පෙන්නල දෙ නාකාරයට ආන පානවීමක් සිද්ධ වෙන්නේ නෑ ඒක තේරුන් අ අපි ආස්්වාස ප්‍රශ්වාස භාාවනාව කර නම්කද කරන්නේ. ි ස තන පහ ගන්ඩ ස්තුාකරන ෙ ටු ැකට හිල්ල ඊට පස්ස මනහරහායින සියලූ අරමුණු මොන දෙකරන්නේ. සියලූ මරමුණු ආයිල් හිටදාන ඔයා කරන්න පාන කිරීමක් පමණයි. අන්න එහෙමනන් අපි තේරුම් ගන්නුන මනුවෝමේකාය චිත්ත ජකාය කියලා. එ ිත්තේ මයි රග යි ද ේ ය ුපදදින්නේ එහම නන් දැම්මයා එන සියලූ මරමුණු එ ියට දාන කොටාන චිත්තය පිරිසිදු වෙනවා. චිත්තය පිරිසිදු වෙනවා. හැබැයි චිත්තේ හිස් ඇයි සි මාරමුණක් මාරමුණක් ඇහැද පාන ිතර දැන් කොහමද පෙන්න ලොකවනෙ ුඩන අන තිව නට න පෙන්න්න විදිාක්. තවත් භාව ොය සජයනා කරන භාවන. එ එකුල මන සජ්ජාන කරන්නේ. එකුළුම් අනිච දුක්කාානත්ත සජජායන කරනවා කර්මස්ථාන සජ්ජයන කරනවා කියල කියනවා. නම් අපි තේරුම්ගන්න න මෙන්න මේක. කර්මස්ථාන හෙවත් කම්ම උට්ටාන කියන එකයි තේරුම ෝක. කම් උ්ටාන උට්ටාන කියන උදුරනවා මොනත් උදුරන්නේ කම් එලන් කර්මයක් බිහිවෙන් එන්ඩෝනා. එකොට ඒක උදුරන්න පුළුව තැ ඕෝම උදේදලා හවසනක සජ්ජායනා කර කර ඉන්නකොට එතන කර්මයක් ඇවිල්ලද. . ඒකන් සේකුල්ලො මොකද කරන්න හෙමන මෙන්න මේ අනිච්චන්දුකම් විපරිනාම දම්මන් හෝ වෙනත් මනයාම් හෝ දෙයක් මොකද කරන්නේ. සජජායනා කර කර න්න ධදිිින්දෙක පිතුක දිගින්න් දෙකට දිගින්දිකට දිගින්දෙක අපිත අරිය භහාවනාවක් වදන ක. ගි ගින්දිගෙන කොදරන්නේ අනිච්චන්දුක්කාම් විපරිනාමද හම්මම්ම මෙැනෙහි කරම්. අන්න දැන් අපි චිත්තයට බලෙන් අනිච්චන්දුක්කාම් විපරිනාම දම්මා ඕබනවා දැ චිත්තේ තිෙන ඔක්කෝම අරමුණකද වෙන්නේ. ඔක්කෝ මරමුණු එඩ විදිහක් නෑ. අන්න දන් චිත්තය අප පුරවනවා මොනාවලින්ද. අනිච්චන්දුකාම් අනිච්චන් දුකං විපරිනාම දම්ම අනිච්ච දුක්කා අනත පුරෝන් අන්න දැන් චිත්තය හිස්් නැහැ දැන් චිත්තය පිරිලා මනාවලින්ද අනිච්ච දුක්ක හැ එතනත් පෙන්නන්ඩ බැහැ කොලොකුවැනඩා ඒතීරුන් ගන්න. අනතිවත්ත නට්ටේන පෙන්නට විදිහක් ඒ කිසිම තැනක මෙන්න මේ සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමඟ එකට බලගැන්වීමක් වෙලා අ ඒක නිසා ඒයට කබදාවක්වත් මෙන්න මේ බිහිවෙන්ඩේන සමුදය නිරෝධඋනාහෝ නිරෝධ කලා කියන එක දැකගණ්ඩ හම්බවෙන්නේ එකඇන සමුදය නිරෝධයක් දැකගණ්ඩ හම්බ වෙන්නේ අ එක තේරුම්ග. එ අප තේරුම් ගත්තා. උපදිින්ඩාපු දවේශය වීතදවේශී කලා. එකන මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කළ. ඒ මිච්චා සංකප්පේ සම්මා සංකප්පයක් කරන්න තමයි අපි අර වෑයමක් තර. එමන මිච්චා සංකප්පය සම්මා සංකප්පයක් කලා කියන තැනම සම්මාවායාම දැනටම අපි බලගන්නවලද නැද්ද බලගන්න වල. ඉතින් මං හනුව කවුද මොන නියයායට අනුව ද අපිට කිවේ. ඒට මෛත්‍රියය වඩන්ඩ රාගයට අසුභානුසිති වඩන්ඩ මෝහයට මරනානුසසිති වඩන්ඩ කෞදු මේාවට කියල දුන්නේ. මොන නයායට අනුවද ? මොන නි්‍යයායට නුවද කෞද අපිට හොම කරණගල කිව්ව. බුදුහාමුදුරුව පෙන්නලදීපු හේතු පල ධර්මය කියන න්‍යායට අනුව. න දේයක් ද ාප න සිති වලට රනුසිති වැඩුවනන්. ඒ ුදු හාමදුරුව පෙන්නදපු හේතු පළධර්මය කියන නයායයි භාවිතාවට අගනද නැද්ද. ඒ න්‍යයායි භාවිතාවල අට අරගනතියන මොනා සඳහාද. රාගේෙන් දවේසයෙන්, මෝහයෙන් මිදී අ්‍යේමනං සතති හේතු පළධර්මයට බාගලපා බලලා නයවිනයට සසඳාබල්ලා අපි රාගේෙන් දවේසයෙන් මෝහෙෙන් මිදී. නිදහස් වෙන්ඩ කටයුතු කළ හෙවත් සම්මා සති දැනටම බලගන් වල එහෙමනගේ උපදිණඩාපු දවයසය මුල් කරගෙන අ සිතිංකර නාකුසල්තුනෙන් එකක්වත් සිද්ධ වඩ දුන්නද මොන සිති කර නකුසල්තුන් පදුට්ට මන සංකප් ව්‍යාපාද අභිචච ඒ එකක් ද්‍ය ද න්නද නෑ අහමනං අපි සිතිං කරනකුසල්තුනේ ඒ උපදිින්ඩාපු දවේසාරමුණ මුල් කරගෙන සිතිංකරනාකුසල්තුනේ නිදහස්. අ්‍යතනහෙමනං මනසාච්චේ දේසයෙන් මනසාච්චේ පදුට්ටේන වඩඩයිගයේ හැබැද අපි කොද කලේ. මනසාච්චේ පසන්නේන කලා එකයි තේරුම් ග. ්‍රභව වෙන්ඩග අරාගේ දවේශය මෝහය ප්‍රභවේ වෙන්ඩ දුන්නේ එකයිතේරුන් ගන්නු. ඒමනං ඒ දවේසයක් උපදින්ඩෙන කොට අපි මෙත්තානුස්සති වඩල මරණානුස්සති වැඩුවන් නම්. බුදුහාමුදුරුවෝ පෙන්නල දෙනවා අපි තුළ දැක්මක් බලගැන්විල තියෙනවා. මොනවගේ දැක්මදද මේ උපදන්ඩියයන රාගෙන් දවේශයෙන් මෝහෙෙන් මිදී නිදහස්විය යුතුයි මිදී නිදහස් විය හැකි. සන් මාදිිට්ටිය බලගෙන් වෙලා පෙරගමංකරු වසයෙන්. සම්මාදිිට්ටි පුබ්බංගම අන්න එකයි තේරුම් ගඩන. සම්මාධිට්ටිය පෙරගමංකරු වසයෙන් බලගෙන් වෙලා අනන අප තේරුම් ගණඩඕ. මිච්චා සංකප්පයේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම. සම්මා දිිට්ටිය පෙරගමංකරුවසෙන් කටයුත්තු කරලා සම්මා වායාම බලගැෙන් වෙලා. සම්මා සතිී බලගන්ගැ සම්මා සංකප්පය තනීමම බලගැන්වෙන්ඩ විදිහක් නැහැ සම්මා දිිට්ටිය පුබ්බංගම පෙරගමංකරුවෙන්ඩෝනනා. සම්මා වායාම බලගෙන්ුවෙන් ඩෝනනා. සම්මා සති බලගැෙන්වෙන්. එක සමින්නන මේේ සම්මා දිිට්ටිය සම්මායා සම්මා සති. තුන ලගෙන් වෙන්ඩෝන සම්මා සංකප්ප යත් සමඟ බුදුහාදුරු මේකට දේශනා කරනවා. අනුපරිදහාවන්ති අනුපරිවත්තන්ති සම්මාධිට්්‍යියයේ සම්මාවායාමයි සම්මාසති මෙන්න මේ තුන එකම ජන්ත්‍රණයක් විදිහයට බලගැන් වෙන්ඩෝන. අනුපරිදහාවන්තිී අනුපරිවත්තාන්ති. අන්නේේ මනන්දෙන් අපි මනෝසු චරිතය ඇතික රගත්තා. මනසාච්චේ පර්සාන්නේ. ඒ දේසේ ඉප දුුණනානම් මනසාචයේ පදුට්ටේන වෙනවා එති එහාටගිහිල්ල මිච්චාවාචා බිහිවඩ පුළුවන්කම තිබුණ දැනැද්ද තිබුණ හැබැයි දැන් දැන්න පුළුවන් ද වචන ප්‍රසිි වන්න පුුවන්ද බෑ අභ්‍යයි. එ දැනට ිච්චාවාචා මොනා බවරට පත් කරලා තිෙන්නේ සම්මාවාචා බවට ගේ මච්චාවාචා සමමාවාචජාාවට පත් කරන්න දෙදන සම්වාවායාම දර්ලද නැදද. ඒමන එතනමත් සම්මාසති බලගැන් විලද නැද්ද. එ කවදේකටත් පෙරගමන්කරු සම්මාදිි්ටි බංග සම්මාදිිට්ටි පුත් බංග ඒමනගේ උප්පදින්ඩාපු දේශය මුල් කරගෙන අපි අර වචනයෙන් කරන නාකුල් හතර දැන් සිද්ධවෙඩ පුළුවන්ද. බෑ? ගේ දේශය මුල් කරගෙන අපේ වචනයෙන් කරන්ඩ පුළුවන්කමති බි චාකුසල් හතට දමක වෙ දැන් මොකද වෙලාතිීන්. ඒ වචනයෙන් කරන්්ඩ පුළුවන්ක මතිබි චාකුසල් හතර දැන් පාට්ටිවීරතුූ වෙලා. ඒ කියන්නේ මසාවාදම් පහාය මුසාවාද පාට්ටිවීරතු. පිසුනා වාචම් පහය පිසුනා වාචා පටිවිරතෝ හෝති. පරුසාවාචම් පහය පරුසාවාචාය පටිවිරතෝ හෝති. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. අන්න එහෙම නම් දැන් මනස ආචේ ප්‍රසන්නේන බහසති. අන්න දැන් මනුසු චරිතයති වුණා වචී සුචරිතයති වුණා. ඒ ద్వේසය ඉදුණා නම් අපි අර අයෙන් කරන අකුසල්තුන කරන්ඩ පුළුවන්කම තිබුණ දැනැද්ද තිබුණ හැබයි දැ හැබයි දැන් දැන්සිදද වින්න විදිහක්නේ අභව්‍යයි. ඒමනන්ගේ දේසය ඉපදුනානං අපි මිච්චා කම්මන්ත කරන්ඩ පුළුවන්කම තිබන හැබැයි දැ මිච්චා කම්මන්ත මුණවරධ පත් කරල තින්නේ සම්මාකම් අන්ත තුන් දොරිම්ම කර්මය බිහිවීම නවත්තලා කම්ම අන්ත කරලා ඒමනන්ගේ මිච්චා කම්මන්ත සම්මා කම්මන්ත කරට අපි දෙැනටම සම්මාවායාම දරලජනැද්ද එ එතනත් සම්මාසති බලගැෙන් විලද නැද්ද ඒකටත් කවුද පෙරගමන්කරු සම්මාදි්ටිපු බංග අන්නේමනගේ උපදිඩාපු දේසය මුල් කරගෙන? අපි අර කයෙන් කරන අකුසල්තුන දැසිද්ධවෙඩ පුළුවන්ද. මොනද කයිෙන් කරන අකුසල්තුන. ප්‍රාණගාතය සොරකම කාමය වර්දව හසිරීම. අන්නේ අකුසල්තුනට දැගද වෙලාතියෙන්නේ. තැමකද වෙලා තියෙන්නේ. පානාාතිපාත්තම් පහයේ පානාාතිිපාත්තා පිරූ හෝ අදින්නාදානම් පහය අදින්නාදාන කාමේසුමච්චාචාරම් පහය කාමේසුමි්චාචාර පට්ටි විරතුූ වෙලා. අන්‍යමනන්ගේ උපදිණ්ඩාපු දවේසාරමුණ මුල් කරගෙන අපි දස අකුසලයෙන්ම නිදහස්. මනසාච්චයේ ප්‍රසන්නේන භහසතිීවා කරුස. දේශ එඉප දුනානං අපි අර කර්මචක්‍රරයට හු වෙනවා මෙන්න මේ දුක් පැවැත්මට හුුවෙනවා මිච්චා ආජීවවලට හු වෙනවා හැබැයි ද මිච්චා ආජීව මනවර්ද පත් කරල තින්නේ. සම්මා ආීජීවය අත්හරන්ඩ කටයුතු කරලා හෙවත් පවත්තිතා අපපතිවත්්‍යයන් දැනටම කරලද නැද්ද කරලා. එමන මිච්චාීව සම්මාජීව බවට පත් කරලා ඒම මිච්චාජීව සම්මාජය බවට පත් කරන්න දෙට සම්මාවායාම දරලද නෙද්ද එ එතනමත් සම්මා සති බලගෙන් විලද නැද්ද. ඒකටත් කවද පෙරගමන්කරු සම්මාදිිට්ටි බංග එන අපි තේරුම් ගැන්ඩෝන ඒ දට ප්‍රති විරදවා ප ත් න සිති වට රණානුසිති වැඩුවන. අපි තුළ මිච්චාදිිට්ටිය බලගැන්න්නන්න පිට දීලද. නෑ එහෙනම් මොකද බලගැවල තින්නේ. ස එමන අපේ මිච්චාදිිට්ටියේ මිදී නිදහස් වෙලා සම්මාදිිට්ටිය බලගන්නවන්ඩ සම්මාවායාම දරලදනැද්ද දැනටමත්. එනම් එතනමත් සම්මාසති බලගැන්විලද නැද්ද. එනම් ඒකටත් පෙරගවන් කරු කෞුද. සම්මා සම්මාධිට්ටිය එනන්ද මගේ විද්ගායට අනුව සම්මාංගකීයක් දැනටම බලගැන්විලද සම්මාදිිට්ටි සම්මා සංකප් සමාවාචා සම්මාකම්මන්ත සමාජීව සම්මාවායාම සම්මා හතක් බලගන්විල හතක් බලගෙන්විල එහෙමන අපි තේරුම් ගඩුවෝන සම්මා අංගහත බලගන්වන්ඩ අපි දැනටම චිත්තඒකාග්‍රතාවයක් ඇති කරගෙනද නැද්ද දැනටම චිත්තේ කාග්‍රතාවයක් ඇත්තිල බුදුමාවරේකට දේශනා කරනවා අරියෝ සම්මා සමාදිී මේ රියගමන අත්හරින පැවැත්ම අත්හරින සම්මා සමාදිි රාගයෙන් දවේශයෙන් මෝහහිෙන් මිදී නිදහස් වීමට අපි දැනටම චිත්තේ කාග්‍රතාවයක් අන්නහෙම නං අපි ඒක්ටසයක් නිරෝදර නොකොට ලෝකෝත්තර ආරය අෂ්ඨාංගික මාර්ගය බලගැන් වෙච්ච ආකාරය තේරුන්ග. ඒකස පුදදුහාමදුරුව පොම පැදිලිව පෙන්ෙනල දෙෙනවා. අරියෝ සම්මා සමාදි. අරියෝ සම්මා සමාදිී පූරණය වෙන්ඩ නම් මේ අංගහක්ත අනිවාරයෙන් බලගෙන් වෙන්ඩ ඕන අක පුදුහාර බොහොම පැහැදිිව දේශනා කරනවා. මහා චත්තාරික සත්‍ර දුහරම පැහැිලි එක දේශනා කරනවා. අරියංගෝ භික්කවේ සම්මා සමාධින් දෙසෙස්සාමින්. සෞපනිසාන් සපරික්කාරන් තන්සුනාත සාදුකම් මනසිකරෝත බාසිසාමීති. ඒවන් භන්තේතිකෝතයේ භික්කූ භගවතෝ පච්චසෝසුම් භගවා ඒ අදවෝච. කතමෝච්ච භික්කවේ අරියෝ සම්මා සමාදි. සෞපනිෝ සපරිකාරු අන්න බුදු ාදදුරුව න ප්‍රශ්න. මොකද්දමි අරියෝ සම්මා සමාදිින්න මෙහෙම පිරිවර සහිත සපරික්කාරු. සයතිදං සම්මාධික්්ටි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාජී වූ, සම්මවායාම සම්මා සත්තිි. යාකෝ භික්කවේ ඉමේෙහි සත්තන්ගේහි චිත්තස් ඒකක්ගතා පරික්කතා අයන් වුච්චති බික්කවී, අරියු සම්මා සමාදී සෞපනිසෝ ඉතිපී සපරික්කාරෝ ඉතිපි. අන්න බොහොම පැහදිලිය බුදු හරෝදේශනා කරනවා. අරියෝ සම්මා සමාදියෙන්නම් එක පූරණය වෙඩ එකක වෙලා ෙන්්ඩෝනේ මෙන්න මේ සම්මාංගහත පූරණය වෙෙන්ඩෝනම්. අපි තරුම් ගඩෝන මෙන්න මේ සම්මාවායාමගෙනයි අපිස්සල්ලා කතා කළේ අනිවාරයෙන් බලගැන්වෙන්ඩ වෙනවා. ඒකනි අපි තේරුම් ගඩෝන හෙමනම්. අපි දැක්ක දැන්හෙනම් එක කෙලේසියක් නිරෝධ කරනට කොහමද මෙන්න මේ ලෝකෝත්ත්‍රර ආර්යෂ්ඨාගික මාර්ගය අපි තුළ බගැන්වුේ කොහමද මේ ආනපාන සති සමාධිය බලගැන්වුනේ කොහොමද මේ දම්ම අනුදම්ම පටිපදාව අපි තුළ බලගැන්වුනේ කෙලෙක්ෂ මෙ සියල්ලටම මුල් වෙනවා මෙන්න මේ සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමඟ එකට බලගැන්වීම අන්න එතන තමා අපි නොදැනුවත්වම අරියෝ සම්මා සමාධි පූරණය වෙලා ඒ අපි නොදැනුවත්වම අපි මෙත්තාානු සති වල්ල මරනානුසති වඩනවා කියන තැනම නිවැරදිව වැඩවානම් බුද්ධානසතිය පූර්ණය වෙන ආකාරයට වැඩවානම් සමුතියේ නිරෝධ වෙන ආකාරයට වැඩවාන්නම් අපි දන්නෙම නෑ අපි අරිය දියාන හතරත් මොකොදගරලා දන්නේ. අපි අරිය දිහාන හතර හරහා ගිහිල්ල.ි තේරුම්ගන් ඩෝන අපිට රාගයක් දවේසයක් මෝහෙයක් උපදන්ඩයන්නේ අසුරු සනක්තරම්. ඒක නිසා අපි සත්තර කමටහන් වඩන්ඩ භාවිතා කරන්නේත් අසුරුසනක් තරම් කාලය අපි නොදැනුවත්වම අසුරුසනක් තරම් කාලයක් තුළ අපි සම්මා සමාධය බලගන් වල් දෝකෝත්‍රරාර් ෂ්ඨාකික මාර්ගය බලගන්නවල අපි අරි දිහාන හතර හරහා ගමන් කරලා. මෙන මේක තේරුම් ග්ඩුව. එක්ස බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මොනාද මේ අරය දිහාහනහත්තර කියන්න කිය. විපජනය කරලා පෙන්න්නවා. සා අපිඒක භාවිතා කලේ සම්මා සමාධ චිත්තේ ඒකාග්‍රතාවයක් ඇතිකරගත්තේ. අ සම්මා සමාධී උපදින්දයන රාගෙන්න්දේසයෙන් මෝහෙන් මිදී නිදහස් වෙන්ඩයි. අපිට අවශ්‍යන්නේ කයි. අපිට අවශ්‍යනය හැ දිහානවඩල දිහානගත වෙලා දිහාන සැප විඳ විඳින්න්නවවට අපි ටහමකක් අවශ්‍යතාවයක් නෑ. අපිට දිහාන උපානය කර ගැනීමේ අවශ්‍යතාවයක්. අපට තියනාවවශ්‍යතාවය තමයි, රාගේෙන් දේසයෙන් මෝහේ මිදී නිදහස්ස අපට දිනවශ්‍යතාවය තමයි, චත්තුවරයේ සච්ච පසක්කොට අදදකගැනීම. අපට දි්‍යහනසුවය විඳ අවශ්‍යතාවයක් එක යි තීරුන්ගන්න. අන අපි දැම් බලමු ඒ අසුරුසැනක් තරම් කාලයක් තුළ, අප ටිත්තේක අග්‍රතාවයක් ඇති කරගත්තා අර සම්මා අංග හත බලගන්නවා ගණ්ඩ අන්නේ තුළ සම්මා අංග අටම බැලගැන්නවුනා අපි දැම් බලමුහෙන කොහොමද මේ අසුරු සනක්තරම් කාලයක් තුළ වෙන්න මේ දි්‍යානහතර කියන්නේ මුණෝද. මොනාද මේ දිහාන අංග ටෙිෆෝනිික වහා ගණ්ඩුවෝන. එන සකස් වන්නඩ දෙනවද ද. අන්න එක තමයි කිවවේ විවිච්සේව අකුසලේහි දම්මහි කිය. ඒ වගේමකාම් සාවිච්චාර අන්න එෙම දැන් අපි පංචනීවරණ සකස්වෙඩ දෙන්න. කාමච්චන්දය නෙක්කම්ම බවට පත් කරනවා. ව්‍යාපාදය අ්‍යාපදය බවට පත් කරනවා. අන්න එතන තීනමි දෙකෙන් අපි මේ ප්‍රියා අපප්‍රිය විදිහට ගන්න ගන්න තාක්කල් අර. අපිරිස් හිඳ දකිින්ට බැරිකමක් ඇත්තිීවෙනවා එක තමත් තිීනමිද්ද. දැන්ගෙන තිීනමිද ඇතිවට පුළුවන්ද බෑ. අන්න ඒකට තමයි කිව්වේ අලෝක සංඥාවසේන කියලා. ලෝක කිවේ අඳුර චක්කුල් ලෝක සෝත ලෝක ගාන ලෝක ජිවාලෝක කායිලෝක මනෝෝක දැ අපි අඳුරටහුවෙනවා දේම් අපි දැන් අඳුර අත්හරනවා. අි පිරි අපිරිසිින්ද ඒකන දැන් උපදිින්ඩාපුත් දේසයට මෙත්තානු සතේ වැඩුවන අන්න අපි අපිරි සිඳින්්ඩ පටන්ගල. ඒකයි තේරුම් ගණඩන. අන්නේේ මර වික්ෂිප්ත සිත වික්ෂිප්ත වඩ දෙදන්න ද අවික්්‍යප වසේන වෙනවා. අන්නේ වගේම ධම්ම බවත්තාන වසේනවෙනවා. හෙවත් අපි පංචනීවරණ සකස්වෙන්ඩ දෙන්නේ නෑ. නීවරණ සකස් වෙන්ඩ දෙන්නේ නැහැ කියන්නේම අන්න එතනම නීවරණ පජහතෝ පටමධ්‍යාන වසේ එන වෙනවා ප්‍රථමධ්‍යානය උපදිනවා ඒෙන් අපි තීරුම් ගන්්ඩුවන අපි සත්තර කමටහන් වඩීම ආරම්භ කලාදද අන්න එතනමා අපි ප්‍රථමධ්‍යානයට ඇතුල් වෙනවා කාමිෙහි විවිච්ච අකුසල දම්මිහි විවිච්ච සවිතක්කන් සවිචාරා දැනටම බලගන් වල. එක තේරුම් ගැන්ු. අන්න එතකොටම දැන් අපට උදාවෙනවා. විවේකජන් වතනැඇ තිනා විවේකය කියලා. මොකත් විවේක කියන්. කාය කියන්නේ ක්‍රියාකාරකමට මන අපි කරන ක්‍රාකාරකම් එවතම ඇසිං නින්නසේ න්දිවෙන්කෙන් මන කර නට චක්කංච පටිට්ට රූපේච අන්න ආකාරයට ක්‍රියාකාරකම් කායේ කාය හයක් කරන හෙවත් තිස්හයක් කරනවා. එවතමා කාය දැන් ඒ කාය බලගැන්වනට මොකද වෙන්න අපි තුළ වේමත්තතාවයක් ජානත වෙන. අදැ අපේ ක්‍රියාවලියෙන්ෙන අන්හෙමනං වේමත්තතාවයක් ජනත වන්න ක්‍රියාවලියේ ව වෙනවා වීකේ වෙන් වෙනවට වකේ වේමත්තතාවය කාය එමන වීේ කාය එකකිවිවේකය කියලා න විච්චේව කාමේ විච්චා කුසලදම් මේ සවිතක්කන් සවිචාරංකින තත්ත්ව ඇති වෙනකොටම අපිඒ ක්‍රියාවලි මාලාවෙන් ඉවත් වෙනවා අ එතන වීවේකජන් ඇන්න විවේකය නිසා දැන් ජනිත වෙනවා මොකදද පීති සුකා පීති ජනිත වෙනවා සුකයක් ජනිත වෙනවා මේ පීති සහ සුක කියන්නේ චෛතසික දෙකා. පීති සහ සුක උදාහරණයක් දුන්නොත් නිකං කඩේක වැඩකරන වේටර්ල දෙන්නෙක් වගේ. ඒ කඩේට එන ඔක්කෝ කවුරාවත් දුස්සීලේ එක්කාවත් සිල්වත එක්කාවත් වේටල දෙන්නම කොද කරන්නේ එයට ඉල්ලන කෑමදේනවා. අන්නේ වගේ මෙන්න මේ පීතිසුක කියන චෛතසිකත් අකුසලාරමුණක් ආවත් ඒගොල්ලොම් පිීතිසුක වැඩ කරනවා. කුසලරමුණක් කාවත් පීතිසුක ඒගුලන් අදාල්ත්යක් න කවරු දෙෙන්නෙ ගොල්ලොම් එකගුලන්ඟගේ කාරයරනවා. අන්න දැන් එහෙමුණං අපි මොකද කළේ අකුසල ධර්මයට ඉන්න දෙ නැතුව කුසල ධර්මයක් ගත්තා අන්න එතකොඩත් දැන් පීතිසුක බලගෑන් වෙනවා. අන්හෙමනන් දැ මෙන්න මේ තත්ත්වය තමයි. ඉදබික්කූ විච්චේව කාමයෙහි විච්චා කුසල දම්හි සවිතක්කන් සවිචාරම් විවේකයම් පීති සුකම්. මෙන්න මේකට කියනවා පටමන් දෙහානන් ඇයි මේ වැඩේ කළේ අපි ද උප උප කියන්නේ අප කැපවී සං කියන්නේ රාගේයදවේශය මෝහය පදාහවත් පජ්ජ කරන්යි. අර උපසම්පදාකිවත්? උපසම්පජ්ජ කිව්වත් එක්යි. එනමන්ද නවා. ඉතිං අපි ඇයි උපසම්පදා කළේද. උපසම්පජ්ජ කළේ ඇයිද. වී හරති සිතේ උපදින වැරදිදයින් මිදී නෙදහස්වෙන්යි. අනෝකයි තීරුම් ගඩ. එන් අපි තීරුම් ගඩන අපි සතරකමටහ වඩඩ පටන්ගන්නවා කියන තැනම අපි පටම්‍යහානයට නොදයනුවත්වම. තු වෙල අන දැ පික න ොද වැඩි කර ග දුති අධ්‍යහානයට යනවා එක තේරුම් ගන්න බලුම දුති අධ්‍යානයනක තත්ත්වයම කක්ද කිය විතක්ක විචාරාණන් වූපසමා එක යන්නේ අර කලින් කියාපු කාම විතක්ක ව්‍යාපාද විතක් විහිංසා තක්ක දැන්ි ට එන්ට දුන්නද දැි දගත්ත බඩිබැරිියරෙ එකක් ඒක තමා මෙත්තානුස්සතිය හරි අසුභානුස්සතිය හරි මරනා දෙක වඩනවා. අන දැන් බැරිර එකක් ඇතිවෙනවා. බාධකයක් ඇතිවෙනෝදේ. අන දැන් ඇතකොට විතක්ක විචාරාණං වූපසම එහෙමත් නැත්තං අර අපි කියන තේසං වූපසමු කාම විතක්ක ව්‍යපාද විතක්ක විහිංසා විතක්ක හෙවත් ඒවතමා තේසං වූපසාමාගිවිවෙත ඒකම තම අන්න එතකට දැන් අධ්‍යාත්මයමකොද වෙන්නේ අජ්්‍යත්තං දැමකොද වෙන්නේ සම්පසාදනන් චේතස්ෝ ඒ කෝදි බහාවක් අධ්‍යාත්මික වසයෙන් දැම්ම රාගයදවේශය මෝහොයට එන්ඩ දෙන්න ඇති නිසා උපදන්ඩ දෙන්නේ නැති නිසා අධ්‍යාත්මික වසයෙන් අර සංසිඳවීමක් ඇතිවෙනවා. අන්න එතන සංසිදවන චතත්වේ චේතසු ඒ කියන්නේ අර අපිකිවන සිතික කරනාව දැ මේ මනසාචයේ ප සන්නන වඩ අපිමි ගන යන්නන්නේ අන්න එතන දැන් අපි කිව්වානේ අ සිතිී කරන කකුසල්තු වන සිද්ධ වෙන්ඩ දෙන්නේ. නෑ අ අන්න එතන තමා මෙන්න මේ කියන සම්පසාධනං චේතසු ඒ කියන්නේ අර අභි ඉච්චා අනභිච්චා සහගතේන චේතස. ව්‍යාපාද අ්‍යාපාද සහගතේන ේතස විහින්සා අවිහේසා සහගතේන චේතසෝ. ඒකෝදිි භාවන් මෙන්න මේ චිත්තේ කාග්‍රතාවයක් ඇති කරගන්න. ඒකෝදිි හෝයි එතක කොට දැම් මොද වෙන්නේ අපි දැන් තවදුරටත් විතක්ක විචාර පවත්වනවාද. නෑ අනං ඒවිතක්ක විචාර අත් හැරේෙනවා. අවිතාකං අවිචාර. අප ද චිත්තේ කාග්‍රතාවයක් ඇති කර ගත්තා. අන්න එහෙන දැන් සමාදී ඉස්සල්ලා නං විවේකජන් දැන් අයි ඊටහා ගිහිල්ලා චිත්තේ කාග්‍රතාවයක් ඇති කරගත්තු නිසා සමාධීජන්. සමාජිකත වීම හර හා දැම්මකොද වෙන ජනිතව නොනවාද පීති සූක. අන්නේ තත්ත්වට කියනවා දුතියා ද්‍යයාන. අන්න එතනත් ඒතත්වේ ඇති කරගත් ඇයි අපි උප සංපදාහවත් උපසම්පච් ඇප කැපවී රාගයන් දවේසේ මෝහේ මිදී නිදහස් වෙන්ඩ කටයුතු කරනකොට තමයි මෙන්න මේ කියන තත්ත්වය ඇති වෙනේ. ඇ තරු වැඩික හෙන සිතේ උපදන වැදි දේමිදේී දහස්වීමට. අර විමුත්තිය උදාකර ගැනීමට අන්‍යමනං උප සම්පජ්ජ විහාර න තේරුග සතරකටහ වඩනකොට දන්නෙමනෑ පටමධ්‍යාන ඇතුල් වෙලා එතතින හටක හිල්ලා දුෘති අධ්‍යානයයට ඇතුල් වෙලා අපිදන් හෙන යම්ග හරද තාති්‍ය අධ්‍යානයකන තත්ත්වය මොකක්ද්ද කියලා බලා. අන්න දැ අපි දන්න්නේමනැතුව අර මමකව්ව චෛතසකේ ප්‍රීතිය කියන කෙනුත් අපි දැන් දන්නෙමනැතුව ඒ ප්‍රීතියට තියෙන කැමැත්තෙනුත් වෙෙන්වෙනවා. පීතියාච විරාකා. ද්‍යෙමනැතුව දැන් මෙන්න මේ අර උපෙක්කා සහගත තත්ත්වයක් ඇති වෙන්ඩ පටන් ගන්න. මොක ද අපිදන් තේරුම්ගත්තනේ දේශයක් හෝ රාගයක් උපදිණ්ඩයිාවේ පුදදාහනට දේශයක් උපදිින්ඩයාවේ. අපි ැ මෙත්තා අනුසති වඩනවා මරනානුසති වඩවා අන්නේ වඩනවා කියන ක්‍රියාකාරකම සිද්ධ වෙන කාල පරාසය තුළ තමයි මෙන්න මේ කියන තත්ත්වයන් අපේ සිත හරහා ගමන් කරන්නේ. අන්න දැහේමනං අර බුදුහාමුදුරුව පෙන්නල දෙෙනවා අපිට මේ මෙන්න මේ අවස්ථාවේ තම ඔවන් ඔය කියන අපි කරන ද එක දේ සතරකමට හන් වඩන එකයි. අන්න එතකොට තම ආර්්‍රශ්නාගික මාර්ගය බලගැන්නෙනවා වගේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මමත් බලගැන්නතු මෙන්න මේ යාන්ත්‍රණය තුළ තමයි සත්්‍ය බොජ්ජංගත් බලගැන්වඩ පුළුවන් සත්ත බෝජංගත් බල ගෙන්වෙන්ට පුළුව. දැ මෙන්න මෙතැනද තමයි අර බදුහාමුදුරුව පෙන්නල දෙෙනනාකාරයට සන්තන් අත්ති උපෙක්කා සබ්බෝජ්ජංගන් අත්ති කියන තත්ව ඇතිවන් මෙ නොතේරුණාට අපි සත්තිස් බෝධි පාක්ෂික ධර්මම කියන යන්ත්‍රණය මෙතනදී බලගන් වනවා එක තේරුම්ගන්නගන අන්න එතු කොට දැන් සතෝච්ච සම්පජානු සතෝච සම්පජාන මොකද මේ සතෝච සම්පජානෝ කියන්නේ කියලා. අපේ මුද ගෙලා තින අතරසට පට්ානේ ති නොත් බුදුහාහග්‍ර ොම පහැදිලිව. මොකදද සතෝ කියන්නේ මොකද්ද සම්පජානෝ කියන්නේ කියල විග්‍රහ කරලා තියෙනවා. අපි බලමු මොකද සතෝ කියන්න කියලා. කතංච බික්කවේ බික්කු සතෝහෝතියි. ද සතෝ කියල කිය ඉඳ බික්කවේ බික්කූ කායේ කයනු පස්ස විහරති ආතාපි සම්පජාන සතිම න ලෝක ි නස්ස ේද න ර ිත්ත ිත් ාන හරැති දම්මේ ම්මාන පස හරැති ආාපි සම්පජානු සතිමා විනය ලෝක අභිඤඥ දෝම නස්සා. ඒගන සතර සධී පටට දැන් අපි තුළ සතර සති පට්ටනේ බලගෙන් විලද නැද්ද. බලග විල්ල. අපි කායේ කා අනුපස්සී විහරති තමයි කරන්ඩ පටන්ගත්ත අර සතරකමටහන් හරහා. ඒක තේරුම් ගනු. අන්න එතකොට අධ්‍යහාත්මකවශයෙන් සිත පිරිසුඳ වෙන්ඩටන් ගන්නවා. ේදනව නිරාමිස වෙඩ පටන් ගන්නවා චිත්තේ පිරිසඳ වඩටන් ගන්නවා අන්හනං අවසානයේ තමා දම්මේසු දම්මානු පස්සේ විහරදි හෙවත් ආං අර කියයාපපු පංචස්කන්ද උපාදානයේ මිදී නිදහස්යන අපි තටන අන්දෝන. අන්නන පිතුර මි තරු ඩොන එන සත්තුව. තර සති පට්ානය බලගෑන් විල්ඒ විග්‍රහ රමකාද සම්පජානෝ කියන්නේගල කතංච බික්කවේ ික්කු සපානු එද භික්කවේ බික්කු අභික්කන්තයේ පටික්කන්තේ සම්පජා කාී හෝති අලෝගිතයේ විලෝකිතය සම්පජානකාී හෝති සමංජිතය පසාරිතයේ සම්පජානකාරී හෝත් එකන සම්පජාන පබ්බේ කියල විග්‍රහ කළත් ඕක සම්පජාන එක තේරු ගන්න නෙමන අපි බාහිරයෙන් මොනක්‍රියාකාරකම කරකර හිටියත්. අපි බාහිරයෙන් මොනක්‍රියාකාරකම කරර හිටියත් අපි මෙන්න මේ ආකාරයට පටමධ්‍යානයට දුති අදධ්‍යානයට ඇතුල්ලුණා නම් සතරකමටහන් වැඩීම හරහා අන්න අපි බාහිරෙෙන් මොනක්‍රියාකාරකම කරකර හිටියත් අපි සම්පජානකාරී හෝතී කියන තත්වට පත් සන් ්‍රාගීදවසේ මෝහ පර් කියන්නේ ප්‍රභාවේ වෙනවා එ අප රාේදසේ මහේ ප්‍රභවට ඉඩ දෙෙනවද නෑ අන්න ති ේ මත්තාවයක් ජනත ඉරිදෙනවද අන්න එකයි තේරුම් ගඩු. අන්න එහෙම නම් දැන් අපි නොදැනුවත්වම අපි තුළ සතෝච සම්පජානෝ කියන තත්ත්වයක් ඇති ඇතිවෙලා අන්න දැහ න. සුකංච කායේන පටි සංවේදී. දැම් මෙන්න මෙතන දයන්න ආමිසවේදනාවට අපි බැඳෙන්න්නේ ආමිසවේදනාවකක් බෝට පත්වෙන්නේ. නිරාමිසවේදනාවක් බවට පත් වෙනවා. ඒක අයිතේරුම් ගණ්ඩුවන්. අංර කායේකාය යන්තරණය කැඩුව අන දැහෙම න. වේදනාසු වේදනානු පස් සීවිහරෙති, ආමිසවේදනාව නිරාමිස වේදනාවක් බවට පත් වෙනවා. මෙන්න මේකට අරයා ආචිකන්තිය ආර්යෝ කියනවලු මොකක් කියලද උපෙක්කකෝ සතිමා සුකවිහාරීති. ආර්යෝ කියනවලු උපෙක්කා සහගත සුකවිහාරය කියලා. තේ තේරුම් ගණඩෝන. ඒ අඒ දින අර්ථකතනයේ විග්‍රහ කරලා නැහැ මෙන්නම සතති මා කියන එක. මෙතන මොනවගේ සුක විහාරයක්ද විඳන්නේ සත්ති මා එගැන්නේ හේතු පලධර්මයට බාගලපා බලා නයවිනයට සසඳා බලා මෙන්න මේ සිද්ධේ උපදින්න වැරදිද්දයින් මිදී නිදහස්වීම හරහා විඳින සුක විහාර. තේරු ගන්නන තර සති පට නති ගුණම පැදිියි බදුහර විික්්ගරන හමනම්. කායේ කා අනුපස්සීවිරති ආතා අපි සම්පජානෝ සතිමා විනෙියලෝකේ අභිඥ්ඥා දෝමනස්සං කියන එකට. ඒයක නිසා මෙන්න අපි තේරුම් ගණඩුව නෙනම් මෙන්න අපි නොදැනුවත්වම අපේ සිතේ ඇති වෙන තුංවෙනි දිහාන අංග මෙකට කියනවා තති අත්දිහාන උපසම්පජ්ජවිහර. නවති නොදි නෑ ද යනවා හතරවිනි දිහානෙට. දැමොකද වෙන්නේ සුකස්ස්ච පහන. එකන අපි අර නිරාමිස සුකනුත් ඉවත්වෙනවා. සුකස්සච පහන දුක්කස්සච පහන පුබ්බේව කලින් පෙර සෝමනස්ස දෝමනස්සානං අපි තේරුම් ගන්්ඩෝන දෝමනස් ඇතිවන්නේම අපි අර අබි ඉච්චා ඇති කරගන්නවා සෝමනස්ස වලට එකකිවවේ අභිච්චා දෝමනස්සං කියලා දැන්ගෙන අභිච්චා ඇති වුුණාද නෑ අන්නෙතකට සෝමනස්ස ැතිව සෝමනස්සන ඇත්තන් දෝමනසත් නැතිවේෙන එක තේරුම් ග්ඩ අන්න එතනම එහෙනං සෝමනස්්‍ය දෝමනස්සානං අත්තංගමා ඒමත්න ඒක බුදුහාරු සතර සති පට්ානද විග්‍රහ කළලි සෝක පරිදේවානං සමතයික්කමාය දුක්ක දෝමනස්සානං ආත්තංගමා අන්න අප දැන් ඇවිල්ල එතනට. අන්න එහෙමනං අදුකම සුකා මෙතන දුක්කම සුකන් කියලා කියන්නේ නිරාමිසා දුක්ඛම සුකා අපි නොදැනුවත්වම මෝහය වීතමෝහි කරන තැනට ඇවිල්ලා. එක තීරුන් ග්ඩුව. විපස්සනාවත් පූරණය වන තැනට ඇවිල්ලා. දම්මේසු ධම්මානු පස්සී විහරති කියන තැනටක් ඇවිල්ල. අන්‍යහමනං අන්න්‍යතනාපී උපෙක්කා සතිපාරි සුද්ධින්. ඇකවේ හේතු පලදර්මයටට බාගලපා බලා නයවිනයට සසඳා බලා උපෙක්කාතත්ත්වේ චිත්ත පාරි සුද්ධතාවයක් ඇති වෙලා. අන්නමිය තත්ත්වය චතුත් අදධහානං උපසම්පජ්ජ විහරති. අපි දැංහිෙනං අසුරු සැක් කරහා ධ්‍යාන හතර හරහා ගිහිල්ල සමුදය නිරෝධ කරලා බුද්ධානුස්සතිය වැඩිලනං. අපි නොදැනුවත්වම හතරවෙනි දිානයෙන්. එියට ඇවිල් ඒ යිතේරුම් ගැනන අස්සුරු සැනක් තරම් කාලයක් තුළ. අපි දිහාන වැඩුවද. ඒනිසා අපිට දිහාන කියන එක අතුරු පලයක්. අපි කරන්නේ රාගෙන් දවේසෙෙන් මෝහෙෙන් මිදී නිද හස්ස වඩ කටයුතු කරනයි. අපි ඒ සඳහායිචිත්තේ ඒකාග්‍රධාවයක් ඇති කරගන්න. නි අපි නොදැනුවත්වම අරිය දිහාන හතර අසුරුසනක් තුළ අපි තුළ බලගැන් විල්ලා සමාධී ඉන්ද්‍රීිය බලගැන් . මෙන්න මේක තේරුම් ගන්න අන්න අපි ධ්‍යාන හතර හරහගිය. එස තේරුම් ගණ්ඩුවන බුදුහරමේ භාවනාවට අර්ථකතන දෙනවා. අනතිවත්තනත් ටේන භාවනා දුන්න තවර්ථකතනයදිනවා ඉන්ද්‍රයානං ඒකරසටටේන භාවන. අපි මෙන්න මේ ආකාරයට සතරකමටහන් වැඩීම හරහා අපි නොදැන්වත්ව මාරය අෂ්ඨාගික මාර්ගය වැඩෙනවා ඒවගේ මාරියය දිහාන හතර හර අපි ගමන් කරනවා. ඒවගේම එතන මෙන්න මේ පංච ඉන්ද්‍රීය බලගැන් වෙනවා. සද්ධාන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සතීන්ද්‍රිය සමාධීන්ද්‍රිය පං්ඥා ඉන්ද්‍රිය. සද්ධායින්ද්‍රිය බලගැන් වඩනං පපුර්ණ ෙන්ඩ නංග හතර ඒමනුවද කල්්‍යයානමිත්‍ර සම්පත්තිය සද්ධම්ම සවන යෝනිස්තෝ මනසිකාරය දම්මානුධම්ම පටිපදාව තමයි මේ කරන්මින් ඉන්නේ. මම රපෙන්ල දුන්නේ දම්ම අනුදම් පටිපදාව. ඒකනි සපි තේරුම් ගඩුවන මේ යාාන්ත්‍රණය බලගන් වණ්ඩනං පලවිනිියංගය මොකදද. සපපුරිස සංසේ වූහෙවත් අරියානං දස්සා. අරිය උත්තමයෙක් මුණග හැන්්ඩෝනා මගපලලාබියෙක් මුණග හැන්ඩෝනා අන්න එතන තමයි පරතෝගෝසක ප්‍රත්්‍යය ලැබෙන්නේ. දි්‍යහානලාබීන් මනගැහැවුනට ඒ අය කියල දෙන්නේ ද්‍යහානවඩන ක්‍රමවේදයයි. එතන පරතෝගෝසක ප්‍රත්වයක් ලැබෙන්නේ. එක ඉතේරු. දි්‍යහානලාබීන් හරහා ක ප්‍රතියක්ක් ලැබෙන්න්න ඒකට නම් බුදුහාමුදුරුව පෙන්ල දෙෙ ඒකයි අරයාානන් දස්සාවි මේ රියගමන අත්හරපු කෙනෙක්. මඟපලයට පත්විච්ච කෙනෙක් අවශ්‍යයි. පරතෝගෝෂක ප්‍රත්්‍යය ලැබෙන්ඩ. එකසේ කවදාවක් වත් අරියඋත්තමයෙක් මන නොගැසෙන තාකල් මෙන්න මේ යාන්ත්‍රණය ආරම්භ කරන්දවත් හම්බවෙන්නේ නෑ. අ්‍යමනං සද්‍රාහින්ද්‍රියය බලගැන්වීම දවශ්‍ය කාරණ හතර පූර්ණය කරගත්තු සුතවත් අරියසාභකයෙක් තමයි සතරකමටහන් වැඩෙන්ඩයාම හර සතරකමටහන් වැඩීම හරහා, ආනපාන සති සමාධිය වැඩීම හරහා තමා ආංර පෙන්නලදීපුූ සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමඟ එකට බලගන්නව අන්නේකට තමයි කිව්වේ විරිය ඉන්ද්‍රිය කියලා. ස සම්මපදාන සතර ඉදිි පාත් අර වෑයම් හතර එකට දරන් ඩඕන. අන්න එකතමායි වීරිය ඉන්ද්‍රිය රියගමනයෙන් වෙන්වෙන්න ඉන්ද්‍රිය. අන්න එත ගොට තම අපි දැක්කර සතුෝ සතිීන්ද්‍රිය සතර සතිපට්ටානය බලයගැන්න නමු සතර කමට හඟර කායේකාය අනු පස්සේ විහිරද්දි පටන් ගන්නවා සමුදේ නිරෝධ වනානං අන්න දම්මේ සු දම්මානු පස්ස විහිරැති පූරණය වෙන. අපි නොදැනුවවත් තන යමක් දරපු නිසා හිත්වේ කාග්‍රතාවයක් ඇතිකරගත් තරාගේෙන් දුවේ මෝහේ මිදී නිදහස් වෙන්ඩ අන තන සම්මා සමාධී බලගැන්නනෙනවා හෙවත්, සමාධී ඉන්ද්‍රිය බලගන්නනවා හෙවත් අරිය දිහානහතර බලගෙන් අන්හවනං මෙන්න මේ බලදාසයේ ප්‍රතිඵලය වසයෙන් ඔහු දැන්දකිනවා. සමුදය බිහිවෙන්න්ඩයි ආවේ සමුදේ බිහිවෙන්ඩ දුන්නද සමුදේමම නිරෝධ කොහමද සමුදය නිරෝධ කළේ සතරකමට හන් වඩල සතරකමටහන් වඩනවා කියන ක්‍රියාවලිය තුළ ඔහු ලෝකෝත්‍ර ආර්්‍යෂ්ඨාගික මාර්ගයේ බලගැන්වෙච්ච ක්‍රමය දැක්ක. අන්හෙන සමුදේ සත්්‍යය දෙැක්ක නිරෝධ සත්්‍යේ දැක්කා නිරෝධගාමී පටිපදාව දැක්කා ඔහුට ගෝචරයි සමුදය බිහිවුණනං එහෙම මොකද වෙන්න දුක් පැවැත්මට අහු හැබැයි දැන් දුක් පැවැත්මේ නිදහ අන්හෙමන සමුදය නිරෝධ වෙනවා කියන තැන ඔහු චත්තු අරිය සච්ච දකිනවා. චතු අරිය සච්ච දකිනවා පං්ඥා ඉන්ද්‍රිය බලගැන් වෙනවා. අන්න එතැන්ටයි එන්ඩ අවශ්‍ය සුතවත් අරියසාාවකයට. කල්්‍යයානමිත්‍රයා සත්තුර්ෂ සේවෝහෙවත්. අර තමාට මනගන අරියානන්ද සවයේ අරිය උත්තමයා පෙන්නල දෙන්නේ මොනාශක්ෂාත් කර ගණ්ඩ කියලද. දෙහාන ශක්ෂාත් කර ගණ්ඩ කියලද. නෑ චත්තු අරිය සච්ච දකිින්ඩ කියලායි. අන් එෙහෙමනං තේරුම් ගණ්ඩෝන අපි මෙන්න මේ බලදාාසය බලගන්වන්න කැන තමයි. පං්ා ඉද්‍රිය බලගැන් වෙන්නේ අන්න එතනතමාහෙනම් බල විශ්සම බලගැන් වෙන්නේ. අන්න එතැනහනං පංච ඉන්ද්‍රීයත් පංච බලත් මෙ ඔක්කොම එකට බලගැන්. මෙන්න මේකට කිව්වා ඉන්ද්‍රයානං ඒකරසට්ටේන භාවන. එක තේරු ැන්න අන්හෙමන අනතිවත්තනට්ටේන භාවන ඉන්ද්‍රයානං ඒ කර සට්ටේන භාවන. අන්හෙමන මෙන්න මේ යාන්ත්‍රණය බලගැන්න්නවා කියන්නේම බුදුහාමුදුරුවෝ පෙන්නල දෙෙන ආකාරයට, තදූපග විරිය වහට්ටේන භාවන. අපේ සිතේ ගැඹුරින් තැපත්වෙලා තියෙන ගති අපි දැනටම උදදුරාදමණ්ඩ, මෝහය උදුරාදමන්්ඩ කටයුතු. අන් ඉද්‍රයානං ඒකරැට්ටේන භාාවනය වගේම තදූපක විරියව හට්ටේන භාවන අපන මෙන්න මේ ආකාරයට දෙගීන්දිකට දෙගීන් දෙකට සත්තර කමටහන් වඩනවානං උපදින උපදින අකුසල් අරමුණු උදුරාදමණ්ඩ කටයුතු කරනවානං අන්න එකට කිව්වා ආසේවනටේන භාවන. එකයි තේරුම් ගඩු. අන්හෙමන අපි තේරුම් ගඩඕන මෙන්න මේ සතර සම්මපදාන සතර ඉර්දිිපාද සමඟ එකට බලගැන්නවා කියන තැනම. ඒ කියන්නේ අර නූපන් දවේසයේ උපදවන්ඩ දෙන්න නතුයින්ට බෑ මදරනවා පද ඉපදිච්ච දේශය, ප්‍රාහණය කර් ෑයමදරනු අන්නකටන නූපන් මෛත්‍ර නූපන් අනිි්චන් දුක්කම් විප්‍රාම දම්ම හෙවත් නූ පන් කුසල ධර්මය, උපදවාගණ්ඩ ෑයමදරනවා උපදවාගත්ත කුලධර්මය භාවිතා කරඩ බෑය මත්දරනවා කියන තැනම. අපිට ගෝචර වෙලා තියෙනවා අපි නොදැනුවත්තුවම මොනවද. අකුසලම් පජානාති අුස මූලම් පජානාති ඒවගේම කුසලම් පජානාති කුසල මූලම් බුදුහරු සම්මාදිිට්ටි සූත්‍රය පෙන්නල දෙෙනවා යමෙකුට අකුසලම් පජාතයකුසල මූලම් පජාතෙකු සලම් පජාතයෙකුසල මූලම් පජනාාතති කියන්නම සම්මා දිී්ටයි ඒතීරුම් ගන්න එම් මෙන්න මේ ජාත්‍රණය බලගන්නනවා කියන තැනුම් අපි පෙන්නල දුන්නනේ සම්මාදිීට්ටිපු බංගම පෙරගමන්කරුවසෙන් බලගැන් එකතරුම් ග තේරු ගඩුවන මෙන්න සතර සම්මප්පධන සතර ඉර්ධපාද සමග එකට බලගැන්වීම තමයි විරිය ඉන්ද්‍රීය. එක නිසා පංච ඉන්ද්‍රියවල ඒ පහ බලගැන් වඩන විරිය ඉන්ද්‍රිය බලගැන්ඩ වඩන. විරිය ඉන්ද්‍රිය බලගැන් වඩන සද්ධා ඉන්ද්‍රිය බලගැන්වීමට අවශ්‍ය කාරණ පූර්ණය වඩුව. අපි තරුගන්න ඕන ම යම් භාවනාවක් කරයිද මේ ක්‍රියාවලිය කරන්නේ නැත්තන සතර සම්මප්පදාන සතර ඉර්ධිපාද සමඟ බලගන්වන්න නැත්තං මෙන්න මේ වෑයම් හතර එක දිගට දරන්නේ නැත්තං අන්න එතන විරිය ඉන්ද්‍රිය බලගැන්වීමක් සිද්ධ වෙන්නේ ත විරියඉන්ද්‍රිය බලගැන්වීමක් සිද්ධවෙන්නේ නෑග ආශස්වාස ප්‍රශ්වාස කළාට සජ්ජායහා කළාට කවදහවක්වත් විරිය ඉන්ද්‍රිය බලගැන්වීමක් සිද්ධ වෙන්නේ ඇන් එකනි ඒ අයට සමුදේ දකිින්ඩ හම්බ වෙන්න. නිරෝධය දකිින්ඩ හම්බ වෙන්නේ. සමුදේ නිරෝධය දකිින්ඩ හම්බ වෙන්න තතුවර්ග සච්ච දකිින්ඩ හම්බ වෙන්නේ හැබ ඒ අ ධ්‍යහාානවලට ඇතුල් වෙලා ඒ දිහාන උපාධානය කරගෙන. අ දිහානවලතින පීති සුකං ඔක්කෝම විඳවිඳ. දිහානය ආශ්වාධනයට අහු වෙන එකවරක් කහුුණනාට පසේ මක හිතන්නේ දැන් දිගින්දිගටම මේකම කරන්ඩෝන කිය. ඒ අහිතන මේක තමයි මඟපල. මීට වඩාසුකයක් ලෝකේ නක තමා මගල තියගනිසා ඒ අය මගපල කියලා හිතාගෙන ඉන්නේ ඕන්න ඔොහැ කියන දිහානයි. ඒය මකල ලැබූඇහෙවත් මඟපලේ ගුණංග කියලා විග්‍රහ කරන්නේ දිහානාංගයි. බුදුහර ොහම පැදිලියෝ පෙන්ල දෙනවා. යමෙක් මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්ල දෙ නාආකාරයට මේ සතරකමටහන් වඩනවද මෙන්න මේ ආනපාන සති සමාධය වඩනවද මෙනම මේ ලෝකෝත ්‍රාය්‍යෂ්ඨාගික මාර්ගය බලගෙන්න් වෙනවා මෙන්න සත්තිස් බෝධි පාක්ෂක ධර්ම බලගැන් වෙනවා ඒවිත රක්නෙමේ. අපි වඩ්‍ය ප්‍රායෝගිකව අනුස්තිත් වුණයි. මෙත්තානුස්සති අසුභානුස්සති ඒ තුන වඩනොකොට තමයි බුද්ධානුසති පූරණය වෙන් අපිට තමයික් වුවේ සතරකාමටහන් කෙ හැබේ අපි දන්නතුවට අ දිහාන හතරත් නොදැනුවත්වම බලගන් වෙනහ වගේම අපි තුළ තවත් අනුස්සති හයක් නොදැනුවත්වම බලගැන් වෙනවා. අපි දන්නතුවට තවත් අනුස්සති හයක් නොදැනුවත්තුම බලගෙන්න. එව තමයි, ධම්මානුස්සති සංඝානුසති සීලානුසති, දවතානුසති, චාගානුසති ආනපානසති. අපි දැන්තේරුම් ගඩෝන. අර දවේශය උපදිින්ඩයියාාවේ. දේසයට උපදිින්ඩ දුන්නද අපි නෑ එන්ගේ දේශර මනාද කළේ අපි. මෙතාන්සිති වට එකන්නේඒ දේශය ගසාබිඳ දෑමවා. අර උපදිණ්ඩාපු හේතුව භංග කල්ලා මේ දේශය ගසාබිින්ද දහැමුවවා මේ රාගයේ ද්වේශය මෝහොය කියන හේතු ගසාබිඳදැමවා සන් ගංකලා. ඒ සංගන් නොකලා නං එගැන දවේස ඉපදුුණ ොද වෙන්නේ. අපි අර කාමාවචර රූපාවච්චර රූපාවච්චර චරවෙන්ඩ යනවා. සසර ගමන? පවත්වාග ඒ දැ සංගංගලාන චරවෙන්ඩ දුන්නද එ චරමකද කරලා තින්න. ආහෙමන සංගංකරපු තැන චර නංවෙන. එති අයි ඇිහිම කලේ. ඇයි අපි සංගංකලල චරනන් කලේයි මනාසාක්ෂත් කරගද. දුක මිදී? දහස් වේ නන්හම් ගච්ාම මොකේද ගච්ාමි කැ ගම කරනව අනුගනය කරනව එ මොකක්ද ගමන් කරන්න ොකද ගමන් කරන ොද දගම කරන බි දුක්ඛ නිරෝධගාමී පටිපද අන්නං ්‍රාගදවේශමෝහ සංසාර සම්බන්ධය ගසාබිඳ දමමින් කාමාවච්චර රූපාවච්චර අරූපාාවච්චර චරභව නැති කරමින් දු නිරෝධගාමී පටිපදාවේ ගම ගමන් කරලා ඉවරද නැද දෙනටව සත්තරකමටහන් වැඩුවනං අ නේතුළ අපි නොදැනුවත්වම දිහානහතර බලගෙන්නවා වගේ අපි නොදැනුවත්වම ආර්ය අෂ්ඨාගික මාර්ගය බලගෙන්වා වගේ. අපි නොදැනුවත්වම සංගහන් චාරණන් ගච්චාමිහෙවත් සංගහානුස්සතිත් පූරණය වෙලා. අපේ සංගන්කරන්න මොනාද භාවිතා කලි. මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්නල දෙන හේතු පලධර. ඒ යිධර්මය හේතු පලධර්මය පටිච්ච සවපාද ධර්මය. බුදු හාමුදුරුව. පෙන්නලදදුන්නේ දේසේටන මෙහම කරන්න මයිත රාගයට මෙහෙම කරන්න මෝහටම් මෙහම කරන්න මෙ මෙ හැම කරන්න . ඒයි තේරුම් ගන්න. අපන බද ද හේතු පළදාමය භාවිතා කරද නෙද. දම්මං හයතු පලධර්මයට බාගලපාබලා නයවිනයට සසදාාබලමින් කාමාවච්චර රූපාවච්චර අරූපාවච්චර චරබව නැතිකරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් අ එහෙමනා ධම්මන් චරණංග අපි සතර කමටහන් වඩනවා කියන්නේම එතන දම්මන්චරණ ගච්චාමේ නිකම්ම සිද්ධ අපිහමගඉති ඇයි මේ සංගන් කලේ මේ දම්මන් භාවිතා කරලා මොනා සාක්ෂත් කරගඩ උපදින්ඩාපු රාගබීජ ද්වේසබීජ මෝහබීජ මොනා කරන්නද උදදුරා දමන් එකතමයි බුද්ධ අනුස්සති එකතම බුද්ධානු ශසනාව අන්නේමනම් බුද්ධං ඒ කියන්නේ රාගභ්‍යාව දවේශභාව මෝහභව උදුරාධමමින් කාමාවච්චර රූපාවච්චර, අරූපාවච්චර චරභව නැතිකරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් අන්හනම් එතන තමා සංඝාන්ශතිපූරණය වෙලා ධම්මාශිපූර්ණය වෙලා බුද්ධාන්සෘතිපූර්රණය වෙලා හෙවත් පසන්න ච ප්‍රගන්න ප්‍රභවේෙනවා සංකයන රාග්‍ය දේශේ මෝහය න ප්‍රභවේට දුන්නේ අනහ ප්‍රසන්නචිත්තු බුද්ධංච දම්මංච සංගංච සරණං ගච්චය අන්න එතන තමයි අපි තේරුවන් සරණ ගිය තැමයි. ඒ වැඩි කරලා නැත්තං සමුදී රෝධ කලේ නැත්තං සංගංකලේ නැත්තං අපි තෙරුවන් සරණගි හිල්ලා අනය වගේ මෙතන මනසාච්චයේ පසන්නේන භාසතීවා කරෝතිවා තන දුෘෂ්චරිතයෙන් මිදී නිදහස් වෙලා තිීන සුචාරිීතයේ පහිටන අපි දස අකුසලයෙන් නිදහස් වෙන අන්නේ තැන සීලා අනුස්සතිය දැනටම පූරණය වෙලා එතන පවත්තිතං අපපතිවත්්‍යයන් කරලා මි්චාජීව සම්මාජීව කරලා. පැවත්නෙන් පැනලා අන්න දැගෙනම්බේ චතුවාරි සත ද දකිනවා කියන්නේෙම පැවැත්මට එයා ගිල්ල ට පැවත්මත් අපවැත්මත් දෙකම ගෝචර වෙන වන්න එතන දුවතා අනුස්සති පූරණය වෙලා. එතන චාෝ පිනිස්සක්ගෝ මුත්ති්‍යයානල මොන දත්හරින් ඩෝනනි ඔන්නවඔය කාමවිතක්ක විාර, ව්‍යාපාද විතක්ක විාර. විහිංසා විතක්ක විචාර. ඉසියල්ලත් හැරලා. චාගෝ පටිනිස්සක්ගූ මුත්ති අනාලයෝ තන්හාය අසේෂ විරාග නිරෝධ. අන්හෙම නගතන ආනපාන සති සමාධී පූරණය අපි දන්නෙමනතුව අනුස්සති දහයක් පූරණය වෙලා. ඉන්න මේ එකත් තේරුම් ගඩුව. එම් අපි දැක්කා අපි කරන්න බොහොම සරල ක්‍රියාකාරකම. සරගමටහන් වඩනවා කියලා අන්නේ සරල ක්‍රියාකාරකම තුළ මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මම බලගැන්වෙන යාන්ත්‍රණයක් තමයි අපි බලගන්වන්නේ සතර කමටහන් කියලා. මෙනම තේරුන් ගන්ඩුව එකකනි ිදක් ෝත ා ෂ ාගේ මාර්ගය බලගෙන් වන්න කියලා ඒ විතරක් නම අපි දන් තේරුම් ගඩු හෙමන මෙන්න මෙතන ත්‍රීසිික්‍ෂාව පූරණය වෙනවා. ප සී සමා ආර් අෂ්ඨාගික මාර්ග මොනාද පූර්ණය වෙන්ඩෝන අංග මෙන්න පඥ්ඥා කියන සිික්ෂාව පූර්ණය වෙන්ඩෝන ප්ඥා කියන සිික්ෂාව පූරණය වඩ පූණය වඩෝන අංගමනුවද සම්මාංග සම්මාදිිට්ටි සම්මා සංකාප අන් ඒව තමයි පඥ්ඥා කියන සිික්‍ෂාව පූර්ණය ව්ඩු නාංග දෙක ආ! සම්මා කම්මන්ත සම්මා එන සමාධි කියන සික්ෂාව පූර්ණය වෙන්න මොනාද පූර්ණය වෙන්ඩු නංග සම්මා වායාම සම්මා සති සම්මා මනං අපි නොදැනුුවත්නව ප්ඥා සීල සාමාධි ත්‍රීසිික්ෂාව පූරණය එහෙමත් නැත්තං අධිහි ප්ඥා අදිසිහිල අදිචිත් පූරණය වෙලා අපි මෙන්න මේ යාන්ද්‍රණය මෙන්න ප්‍රතිපදාව මෙ මේ ධම්මානු දම්ම පටිපදාව දිගින්දිකට අනුගමනය කරනවා නම් අපි මේ අට්ටඉක්මවා යනවා නමවෙනි අංගය බල්ල ගැන්නවා උුනාාද සම්මා ඥාන බව දුරාධමීමට උපකාරරි වන ඥාන බලගෙන්වෙනවා. අන්නම් අවසන් වසේ අවසන් ප්‍රතිඵලයවසේ මොක දවෙන්නේ. සම්මා විමුත්ති අරිහත්ඵලේදක්වාම ගමන් කරන්න පුළුවන් වෙනවා. එක නිසා අපි මේ සතරකමටහන් වඩනවා කියෙන ක්‍රියාවලිය තුළ අපි නොදැනුවත්වම සතර සතිපට්ටානය බලගෙන්වෙනවා? සතර සම්මපදාාන බලගන් වෙනවා සතර ඉර්ධිපාද බලගැන් වෙනවා පංච ඉන්ද්‍රිය බලගැන් වෙනවා පංච බලබලගැන් වෙනවා ආර්යස්ථාකය මාර්ගය බලගන් වෙනවා සත්ත බෝජ්ජංග බලගෙන් වෙනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්මම බලගෙන් එකතේරුගුව එක නිසා ය මෙමයා කාරයට සතරකමටහන් වඩයිද. ඔහු සමුදේ නිරෝධය. යංකීංචි සමුදය දම්මාං සබ්බන්තාං නිරෝධ දම්. අර පස්ව ගමහනුන් දැනගෙන හිටපපුනති ධර්මයෝකයි. පුබ්බේ අනුස්ුතේසු දම්ේස ඕකයි. ඒකස අපි තේරුම් ගඩුවන අප යම් භාවනා ක්‍රමයක් භාවිතා කරන වනං අ එතන චතුවරයේ සච්ච දැකීමට යපි යන්ඩෝනය. චතුවරිය සච්ච දකීද. අ එතන ඔහු පටිච්ච සමුප්පාද ධර්මය දකිනවා. දපාධමය කිනවා குුසමූල පடி් සපා කිනවා නිरोෝධ පට් සපාද කිනවා පටි සපදධර්මය තිපරි වට්ටය දකිනවා. එ ය පටිච්ච සපපා දම් පස්ති ස ධම්මාම්පස හ ත්න ය ධම්මාම්පස්ති ස மாම්පස්ති මංකව මාර්ගයයි දුක් නිරෝධගාමී පටිපදාවයි. குසல மூල පටච්ච සවපපාදය. යම චතුවරිය සච්ච දකිීද. පටිච්ච සමුපපාද ධර්මය දකිනවා. යම පටිච්ච සමපාද ධර්මය දකි ඔහු චතුවරිය මේ වෙන් කරන්න පුළුවන් එක නෙමේ පටිච්ච සමුපාද ධර්මය තිපරිවටටය තුළයි චතුවරිය සච්ච දකින්න පුළුවන්. චතුවරිය සච්ච දකිනවා කියන්නේම පටිච්ච සමුපපාද ධර්මය තිපරිවටටය නොම දෙකක් නෙමේ එකක්. ති ස්බෝධ පක්ෂක ධර්මත් බල ගැන්වෙන්න්නේ එතනයි දකින්න පුුවන් ඇතනයි. එක්ස බුදුහාග අපේ තේරුම් ගන්ඩෝන. මේ විපස්සනාව වඩන්ඩෝනෙ කොතනද සතර කමට හම් වඩන්්ඩෝන කොතනද කියලා අපිට පෙන්න ලදනවා. එක මේ ගාතායම තේරුම් ගණ්ඩ පුලුවන් අපිට. සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා, දුක්කාති, සබ්බේ දම්මා අනත්තාති, යදා ප්ඥාය පස්සති අත් නි්බින්දති දුක්කි. එ එතැනදිම දුකෙෙන්මිදී නිදහස් වෙන්ඩ පුළුවන් ඒසමක් ගෝවිමුත්තිය. එතන එතැනදිමකවවේ කොතැන කොතැනදිමද තැන විගහ කර ලති නබු ද. යන්ලෝකේ පියරූපන් සාතරූපන් එත්තේසා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති. එහෙමත් නැත්තං එත්තේසා පටිගහෝ උප්පජමානා උපජතති. හෙමත් නැත්තං එත්තේ සසා අවි්ජා උප්පජ්ජමානා උප්පජ්ජති. අන්න එතනයි භාවිතා කරන්න වන සමුදය බිහිවෙන්්ඩ එන එන තැනයි. අහමනනාක. එත්තේසා තන්හා නිරුජ්ජමානා නිරුජ්ජති. එක එත්තේසා තන්හා පහිියමානා පහිියදී. එත්ත නිරුජ්‍යමානා නිරු. බුදු හරට පෙන්නලදිනනා තියෙනවා හෙමනක් මේ සතරකමටාංහිෙවත් මේ විපස්සනාව අපි කොතනද වඩන්ඩෝනෙ කිය. ඒකම විග්‍රහ කර ති එන ර පච්චුපපන්නංච යෝධම්මන් තත්ත් තත්ව, ඒවගේ මේක මවි්‍රාල සදර සති පට්ටාන සූත්‍රයේ පච්චු පට්ටිතා හෝ තියාාවදේව ඥානමත්තාය පටි සතිමත්තාය. අනිසිතෝච විහරති නචකංචිලෝකේ උපාදී. ඒක තේරුග න බුදුහර බොහොම පැහැදිලිව පෙන්නල දීලා තියෙනවා මේ විපස්සනාව හවත් මෙන්න මේ අනිච්චන්දුක්කම් විපරිනාමදම් මං කොතනද වඩඩෝනික. අච්චරා සංඝාත මත්තම්පියානිිච්ච සඥ අපි මේ සිංහලෙන් කිව්ව අසුරුෂනක් තරම් වෙලාව එකයි තේරුම් ග්ඩ එ තේරුම් ගන්න බුදු හාමදුර ජීව මඟන කාලන මිනිස්ුන්තදේක හොවෙලා හිටිය නද අන්දක කාමසු කල්ලි කාන යෝගයට හවෙලා හිටිය අත්තකිලම තාන යෝගයට හොවෙලා හිටිය අදත් මිනිස්සු කාමසු කල්ලිකා න යෝගයට අත් අහු වෙලා ඉන්නවා. එකන කම් සපවිඳීමට අහු වෙලා ඉන්නවා. අදත්මිනිස්සු මෙන්න මේ දි්‍යහාන පස්සෙග හිල්ල දි්‍යහාන උදා කරගෙන ද්‍යහාන සපවිඳමින්. දිහාන සපත්ත කිලමතාන යෝගයට අත් අහු වෙලා මෙන්න මේ කුප්පාචේතෝවිමුක්තිය උදා කරගෙන ඉන්නවා. ඒ මදිවට අද ඉන්න මිනිස්සු. අර මැදමමාාවත්තකටත්. අහුවෙලා ඉන්නවා එක තීරුන් ගැඩු. බුදු හාම්දුරුව පෙන්නල දෙන්නේ කාමිසු කල්ලි කානයෝගය ගැනවත් අත්ත කලිමතනෝ මදාවතක්වත් න බුදු හාමුදුරුව පෙන්නල දෙන්නේ මජ්ජිමාපටිපදා මෙන්න මේ රාගේදවේසේ මෝහේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාවයි එක තේරු ගන්න. ජි කියන මත්ත වෙනවා මත්තෙන්න්න පුලුවන් රාගේ මත්තෙන්න්න පුලුවන් දේමත්තෙන්ඩ පුළුවන් මෝහේ මත්වෙන. එකක් මේ මනුස්සයා රාගයදවේශේ මෝහේ මත්වෙලා තමයි කාමසු කල්ලිකානයෝගයටට අහු වෙන්නෙත් අත්ත කලමතානෝගට අහු වෙන්නත් අද ඔය කියන මැදමාවත්තකටත් අහු වෙලායි.නම සුත්තවත් රයසාාවක තේරු ග ඩඕන බුදු හාමදුරුව පෙන්නලදදිලතිීන්න. මජ්ජීමා පටිප දේකට නම් සතරකට හග ඩන්්ඩුවඕන අන්න තන ලෝත්‍රරාය ෂ්නාාග මාර්ගය බලගෙන් වෙනවා සත්තිස් බෝධිපක්ෂක ධර්ම බලගෙන් වෙනවා අන්න එතන තමා බුදු හාමුදුුවෝ පෙන්ල දෙන ප්‍රඥාවිමුක්තිය හෙවත් අකුපපාචේතෝ අන්න එතන තමා රාගබැම්මෙන් දේශබැම්මෙන් මෝහබැම්මෙෙන් මිදී නිදහස් වෙන තැන මෙෙනම එකකත ේරුම් ගඩ. ඒනිස බදුහාහර ොම පැහැදිලිව පෙන්ල දීල තියෙන්න්නේ. මේ අරියදි යමෙකුට උදාකරගඩ පුළුවන් මගපල උදාකරගන්නේ නැතිවත් කියනෙ මේ පුද්ගල සූත්‍රයේද බුදුහාමදුර බොම පහැදිලිව පෙන්නල දීලා තියනවා. ඒකනිසා යමකුට මගපල නැතිව දිහානයේ තැපගෙන දිහානය උදාකරගෙන දිහානය උපානය කරගත්ොත් ඒ පුදගල අතර බුදුහාන්දරුව පෙන්නල දිලති ආකාරයට මාරෝතාර මාරයාගේ අවතාරට අහු වෙනවා. ඔහුට සිද්ධ වෙනකොහේ ඇන්ද මෙන්න මේ බ්‍රහ්ම ගතිවල උපදන්ඩ යන්ඩ වෙනවා ඒකයි තේරුම් ගඩු සබධ පෙනලා දෙන්න යන්න ඒ එකයි මෙන්න මේ දෙ උපාධානය කර ගැනීමේ මිදී නිදහස් වඩ ත් ඒක අග්‍රතාවේ සම්මා සමාධී ඇතිකර ගණ්ඩෝනේ අන්න සන්මාවීමටයි. රාගේන් දවේසෙන් මෝහෙෙන් මිදී නිදහස්වීමටයි මේ පැදදි තේරු ගන්ඩ හමතත්තන්ගේ පුද ගිෙන සිදවෙන්නේන තමගේ සරගමන දිගගස් ගැනීමට ස තේරු ග ඩන ේ දුක් පැත් ිද නිදහස් වට ක්‍රමයක් තියනෙනවා බුදුහරුව පපටි පෙන්නර දී තිීන එක න්නන මේ ලෝකෝතර ආරය ෂ්ටාගේ මාර්ගය. අපි සතර කමටහන් වඩනවානං වන්නම ලෝකෝත්‍ර ආර්යෂ්ාකිකමාගගේ බලගෙන් වෙනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්මම බලගෙන් වෙනවා. එඇසට ප්‍රායෝගිකව කරන්නතින්නේ බොහොම සරල ප්‍රතිපදාවක්. බොහොම සරල වැඩා. සතර කමටහන් වැඩීම. අන්නේමන අපිට දු පත්න මදිද දහස්ස වන්නඩ ළුවන් අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙන්ඩ පුළුවන් රාග ැම්ම මෙෙන් දස ැම්ම මහ ැම්මෙන් මදිදී නිදහස් වන්නඩ පුුවන් මෙන්න මේ බුහාමමුදුරුව පෙන්නල දෙලා දෙන යතාබහුත ඥාන දර්සනය උදා කරගන්න පුළුවන් අන්න එහෙමනං මෙන්න මේ පරම සත්්‍යය පසක්කොට අත්දැක ගැනීමේ අනව්්‍ය සුකය විඳින්ඩ පුළුවන්. හොඳයි අප පින් අනුෝදංකර. එත්තාවතාචමීහි සම්බධම්ප්ඥ සම්පදං සබ්බේදේවා අනුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධිය එත්තාවතාචමීහි සම්බධම්පු්ඥ සම්පදං ස්බේභූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාාවතාචමීහි සම්බධම්ප්ඥ සම්පදං සබබේ සත්තා අනුමෝදන්තු සබබ සම්පතිසි ඉදම්මි ඥතිනංහොතු සුකිතාහුන්තුුnyaත් ඉදම්මි ඥාතිනංහොතු සකිතාහොන්තුුnya ඉදම්ෝ ඥතිීනංහෝතු සුකිතාහන්තුnyaත් දැ කවරු කල්පනා කරගන්නට තමන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් නි රාගදේ සමූ හොසිතිවිලි සමාගමින් මිදී නිදහස් වෙලා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෙත්තා කරුණා මුජිතා උපෙක්කා අසුබ. අනිච්චන් දුක්ඛං විපරිනාම දම්මන් යන අරමුණු ඇතිකරගනිමි සමුදය නිරෝධ කරගනිමී යන අධිෂ්ඨානයෙන් කවරුත් ඉමිනාපුං්ඥකම්මේන කියන ගාථාව කියලා සමුදය නිරෝධ කරගැනීමට අධිෂ්ඨානයක් ඇතිකරගන. ඉමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමු, සතන් සමාගම හෝතුයාවනි්බාන හොඳයි හැම කෙනෙක්ම නිදුක්වේවා, නීරෝගිවේවා, සුවපත්වේවා චත්තු අරිය සච්්‍ය ධර්මයම පසක්කොට අත්දැක ගැනිත්තුවා. අද හාස හතට අප අරය මවිිතු ස්වාමන් වහසේගේ ධර්ම දේශනාව පැවත්වෙන.